අද අපි කතා කරන්නේ ලංකාවට ලැබුණු පළවෙනි නොබෙල් ත්‍යාගයේ හිමිකාරයා ගැන. 1955 නොවැම්බර් 19 දින ශ්‍රී ලංකාවේ කොළඹ උපත ලැබූ මොහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ දෙතික අධ්‍යාපනය ලබා පසුව 1977 University of London හි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් 1980 දී සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව හදාරන ලදී. පරිසර වේදීන්ට පිරිනැබෙන නොබෙල් ත්‍යාගය ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇති ලීනියල් පදක්කම ලීනියා මෙඩල් ඔෆ් සූලොජි මෙවර ශ්‍රී ලාංකික පරීක්ෂකයෙකු සහ කතුවරයෙකු වන ආචාර්ය රොහාන් පේතියාගොඩට හිමි වී තිබෙනවා. 1888 වසරේ සිට ලෝකයේ පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයින් සහ සත්ත්ව විද්‍යාඥයින් වෙනුවෙන් පිරිනැමෙන මේ පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වී ඇත්තේ මුල් වරටයි. විද්‍යාඥයෙකු වුවද ආචාර්ය පේතියාගොඩ වඩාත් ප්‍රකටව ඇත්තේ ග්‍රන්ථ කතුවරයෙකු ලෙසයි. ජාත්‍යන්තර රතු දත්ත වාර්තා පිළිබඳ ජීවි විශේෂ ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපතිවරයෙකු ලෙසද මොහු කටයුතු කර තිබෙනවා. මේ පදක්කම ලබා දීමට හේතුව ලෙස සම්මාන කමිටුව සඳහන් කර තිබෙන්නේ ලංකාවේ ජෛව විවිධත්වය පරීක්ෂණය සඳහා මොහුගෙන් සිදු වූ සේවය මෙන්ම ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදු කළ උත්පේරණ අතිශය වැදගත් බවයි. 2022 වසරේදී ආචාර්ය රොහාන් පේතියාගොඩ ලීනියන් සමාජයේ මේ සම්මානය ලබා ගනු ලබන්නේ ලංකාවේ ප්‍රථමයා විදිහට පමණක් නොවේ. ඒ ආසියාවේ දෙවැනි අද වීම තවත් විශේෂයක්. 1981 සිට 82 දක්වා පේතියාගොඩ මහතා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ඉංජිනේරුවරයෙකු ලෙසත් 1982 සිට 87 දක්වා එම ආයතනයේ අධ්‍යක්ෂක ලෙසත් සේවය කළේය. පසුව 1984 දී ඔහු ශ්‍රී ලංකා ජන සම්පත් මණ්ඩලයේ සභාපති ලෙසත් පත් කරන ලදී. මීට අමතරව රොහාන් ශ්‍රී ලංකාවේ සත්ව හා වෘක්ෂලතා පිළිබඳව පොත් 40කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇත. ඉතින් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඔබට අපගේ උණුසුම් සුබපැතුම්.